තෙරුවන් සරණයි අපේ ශ්‍රී ලංකාවේ අර්ථ කතාවලත් එවාගෙම මහා වංශය වැනි වංශ කතාවලත් සඳහන් වෙන ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු අපට දකින්න තියෙනවා ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටි මුල් කාලයේ සිට දීර්ඝ කාලයක් ඒ කියන්නේ රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලය තුල ඒ ලංකාවේ 100%ක්ම බෞද්ධයෝ ඉතාම ස්වල්ප දෙනෙක් සමහර විට Hindu භක්තිකයන් වගේ හිටියා ඒ සියල්ලෝම නිතිපන්සිල් රකින්නවා පොහොයාට සීල් රකින්නවා එවැගේම ප්‍රතිපත්තිගරුක බෞද්ධ ජනතාවක් හැටියට වාසය කළා ඒ කාලය තුල හරියටම කාලුගණයේ මිනිස්යන් හිතසුව පිණිස පැවතුණා දවස් 5න් පාට 10න් 10ට 15න් 15ට රාත්‍රියේ මැදියම් කාලේ පොළවට උරා ගන්න බොහොම ශාන්ත වර්ෂාවල් තමයි ඇති වෙන්නේ මේ ගම් වතුර ගලන එහෙම නැත්නම් කඳු කඩා වැටෙන ඔය වගේ විපත්ති සිදුවෙන වර්ෂාවල් නෑ දවල් වහින්නේම නෑ ඒකට නිදසුණක් වශයෙන් තියෙනවා මහා වංශයේහි සඳහන් කාරණයක් බෞද්ධ මව් කෙනෙක් දවල් වරුවේ විශාල වී පැදුරක් වේලෙන් දාලා ඒ තමන්ගේ වැඩ කරමින් හිටියා එලා රජුරෝ රජ වෙච්ච අලුත විශාල වර්ෂාවක් වැහලා වී පැදුර හේදිලා ගියා එතුමිය ගිහින් රජවාසලේ පැමිණිලි ගාන්ටාරේ නාද කෙරෙව්වා රජතුමා කිව්වා එන්න මොකද පණිවිඩේ පැමිණිල්ල දේවයන් වහන්සේ තමුන්නාස රජ වුණා විතරයි අකල් වැහිච්ච වැහැල මහ මද්දානේ වැහැල මගේ විශාල වී පැදුරක් හේදිලා ගියා මට ඒකට වන්දි වුණා ආ හොඳයි මං ගෙවන්නම් වන්දි මා කලියුතු මොකද්ද වැහිනවා එන්න දවාලේ දේවයන් වහන්සේ තමුන්නාස නිතිපන්සිල් රකින්න ඕනේ පොහයට සිල් රකින්න ඕනේ හොඳයි ඒකත් කරන්නම් කිව්වා එලා රජුරු තෙරුවන් සරණ ගියේ නැ නමුත් පන්සිල් රැක්කා පොහොයට සිල් රැක්කා එදා පටන් නැවතත් අර වගේම රාත්‍රියේ මැදියේම වර්ෂාව ඇති වුණා මිසක් අවේලාවේ අකල් වැහි වයන්නේ නැ ඒ වගේම විශාල විපත්ති වෙන වර්ෂාවල් ඇති වුණේ නැ ඒ රජුරු අවුරුදු 42ක් රාජ්‍ය කරන්න සමර්ථ වුණේ ඔහුගේ තිබිච්ච යහපත් ගුණ ධර්ම නිසායි මේ නිසා බෞද්ධයන් වශයෙන් හරියට පන්සිල් රකිනවා නම් විශාල පිරිස අහසේ කාලුගුණයේ නිසිසේ සකස් වෙනවා හේතුව ගමක් නගරයක් ජනපදයක් ගානේ ඉන්නවා නියෝජිත දේවතාවු සතර වරන් දෙවියන්ගේ ඒගොල්ලෝ මේ මිනිසයන් කරන සෑම යහපත් ක්‍රියාවක්ම සටහන් කරගෙන සතර වරන් දෙවියන්ට සතියකට වරක් බාර දෙනවා සතර වරන් දෙවියන් විසින් සක්‍ර භවනට ගිහිල්ලා මාසයට දෙවහරයක් රසලස්සක අමාවක් පොයට ඒ පුණ්‍ය වාර්තා කියවනවා එයින් ඒ දෙවි දේවතාවෝ පින්කම් අනුමෝදන් වෙලා සතරවරන් දෙවියන් ද සක්දේව රජ විධාන කරන ඒ පින්කම් කරන අයට ආරක්ෂාව සැලසාලන්න සතරවරන් දෙවියන් නියෝජිත දෙවියන් ද නියම කරනවා ඒ නියෝජිත දෙවියෝ සැබවින්ම තම වාසය කරන ප්‍රදේශයේහි මිනිසයන් ද ආරක්ෂාව සැලසෙනවා මිනිස්සෝ සියලු දෙනා දැන් ශ්‍රී ලංකාව කෘෂි රටක්නේ එනිසා එකම දවසේ කුඹුරුවල වැඩ පටන් ගන්න එක දවසේ වපුරන්නේ එක දවසේ පැහෙන්නේ ඒ නිසා වර්ෂාවට අධිපති වස්සවලාක දෙවියන්ට විධාන කරනවා මිනිසයන්ගේ සස්ස නිෂ්පාදනයට අවශ්‍ය හැටියට වර්ෂා පතනිය ලබා දෙන්න කියලා. ඔය වස්සවලාහක, අබ්බවලාහක, වාතවලාහක, සීතවලාහක, උණ්ණවලාහක කියලා සතරවරන් දෙවියන්ගේ නියෝජිතයන් ඉන්නවා මේ මනුලොවට ඒ අවශ්‍ය දේ සම්පාදනය කර දෙන්න. සැබවින්ම මේක විශාල රාජධානියක් ඒ දෙවියන්ගේ රාජ්‍යපාලනයක් සංවිධානයක් ඒක බොහෝම ලස්සනට කෙරෙනවා මිනිස්යාගේ රාජ්‍ය තන්ත්‍රය වෙනස් වෙනවානේ ඒගොල්ලෝගේ රාජ්‍ය තන්ත්‍රය හැමදාම ඒක විදිහේ පවත් වෙනවා මෙන්න මේක නිසා තමයි මිනිස්යාගේ සම්පත් අභිවෘද්ධියට හේතු වෙන කාලුගණයේ ලෝය පවතින්නේ අනික් කාරණේ තමයි දැන් සමහර විට දෙවි දේවතාවන්ගේ ආකල්පයක් තියෙනවා ඒ මිනිස්යන් විසින් වැරදි මඟ එවගේ මහා සාපරාදී කටයුතු කරනවා නම් දෙවියන්ගේ සාප වීම සිදු වෙනවා. දැන් සිදු වෙන කාරණයක් පින්නතුන් අහලා තියෙනවා. කල්යාණිතිස රජ කාලේ නිකරුණේ කල්යාණිතිස රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා ඝාතනය කෙරෙව්වා. මේ නික්ලේසි රහතන් වහන්සේ දෙවියන් කෝප වුණා. කෝප වෙලා අන්තිමේදී හත් ගව්වක් තරම් විශාල ප්‍රමාණයක් පටුණු ගන් සිය ගණනාවක් මෝදට යට කෙරෙව්වා දෙවි දේවතාවෝ. ඒක දේව කෝපය. ඔය වගේ සිදු වෙනවා. ඉතින් ප්‍රශ්නාරය දේවී කියන රජුරුවන්ගේ ඊටාම පුණ්‍යවන්ත කුමාරිකාව මොහොතට බිලිවෙන්දනේ ඉදිරිපත් වුණේ. අන්තිමේ එතුමියගේ ඉදිරිපත් වීමෙන් ඒ මොහොදු ගැලීම නැවතුණා. විශාල අභිවෘද්ධියකට කාරණයක් වුණා එතුමියගේ බිලිවීම. අන්තිමේ විහාර මහා දේවී කියලා මහා උදාර සේවයක් කළ උත්තමාවක්.
මේවාගේ සිදුවීම් වලින් අපට පැහැදිලි වෙනවා දේව කෝප සිදුවේ නැහැටි. පසුගිය කාලයේ සම්බුද්ධ ශාසනයෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේට බොහෝම නිග්‍රහ වෙන දේවල් සිදුවෙලා තිබුණා. ඒ අවස්ථාවේදී දේව කෝපයක් වාගේ සියද්දයක් තමයි මේ සුනාමි විපත්‍ය හැටියට හඳුන්වන්න සිදුවෙලා තියෙන්නේ. බොහෝ සෙයින් බුද්ධ ශාසනයට පටහැනිව ප්‍රතිමා වහන්සේලාට අගෞරව කරන, එවාගේම අපකීර්තිය පතුරවන ඒ තැන්වලට විශාල විපත්‍ය වෙලා තියෙන අපට වාර්තානුව දැනගන්න ලැබිලා තියෙනවා. ඒවත් දේව කෝප වශයෙන් සිදු වෙනවාමයි. දේව කෝප සිදු වෙන්නේ මෙහෙමයි. මිනිස්යන්ගේ ගුණධර්ම අඩු වෙනකොට, අගුණ ධර්ම වැඩි වෙනකොට අර ආරක්ෂක දේවතාවන් අහක බලා ගන්නවා. මිසදුටු දේවතාවන් එවාගෙම දුර්දාන්ත අමනුෂ්‍යයන් එතෙන්ද සමීප වෙනවා. එතකොට නැති කරදර ඇතුවේ නැති අපේ බුද්ධ ශාසනයේ අර්ථ කතාවල හඳුන්වලා තියෙනවා. මෙන්න මේක නිසා ශාසන පරිහානියට නැත්නම් මේ ලෝකේ පරිසර විනාශයට හේතු වෙන දේවල් අර ඍතු නියාමයේ වශයෙන් සිද්ධ වෙනවා. දෙවියන්ගේ ශාප වීම වශයෙන් සිද්ධ වෙනවා. ඒක කාටත් මේ තේරුම් ගන්න වටිනවා. ඒ නිසා දෙවියන්ගේ ශාප වීම නොවෙන්නේ නම් මනුෂ්‍යයන් විසින් කළ යුතු යන්නේ දේවාලට ගිහිලා පුද සත්කාර කිරීම නෙමෙයි, තමාගේ ජීවිතය හරියටම සීලවන්ත ජීවිතයක් බවට පත් කරගන්නට ඕනේ. දැන් මම දන්නවා අපේ මුහුදට යටවෙච්ච වෙලා මම බුදුගුණ සිහි කළා, සත්‍යක්‍රියා කළා, මම පිරිසිදුව සීලය රැකලා තියෙනවා, මං ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පියානන්ද උපස්ථාන කරලා තියෙනවා, සත්‍යයි මම මේ කන්දට පනිනවා කියලා ඒ විදිහට මම හිත යටින් සත්‍යක්‍රියා කරමින් දෙවියන්ට මම ආරාධනයක් කළා. මුහුදු මනමේ කළා දෙවියෝ ඉන්නවා නම් දැන් මේ සිල්ලුතුන්ට අනුතුරක් වෙන්න යන වහාම රැල්ල නවත්තුණු කියෝ. ආචාර්ය සිද්ධියක්, ත්‍රාසජනක සිද්ධියක්. මුහුදු රැල්ල දෙපැත්තට බෙදුණා. ගොඩට යන රැල්ල ගියා, මුහුදට යන රැල්ල මුහුදට ඇදුණා. අපට කිසිම අනුතුරක් නැතුව අපේ වාහනේත් අපිවත් ආරක්ෂා වුණා. මේ වාගේ තමන්ගේ ආත්ම විශ්වාසයේ රැකෙන හැටියට සීලය හරියට රකිනවා නම් ගිහි පැවිදි අය ඔයි විපත්ති සිදුවන්නේ නැහැ කියන එක අපට ඉතා විශ්වාසවන්තව ප්‍රකාශ කරන්න පුළුවන්.